හරි. ළමයි මේ මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ විශේෂයෙන්ම දැන් තව දවස් 30ක් වගේ පොඩි කාලයක් තියෙන 23 A level විභාගෙට 2023 A level විභාගෙට මූණ දෙන්න ඉන්න ළමයින්ට විශේෂයෙන් පොඩි පණිවිඩයක් ගේන්න සහ වැඩ කරන්න කොහොමද කියන එක සහ මේ වෙලේ ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියන එක පොඩි විනාඩි 5ක් වගේ වීඩියෝ එකකින් ගේන්න කියලා බැලුවේ. ඔයාලට පොඩි හයියක් හරි වෙන්න, රයිට්? එතකොට මේක බයෝම කරන්න ඕනේ නැහැ, රයිට්? මැත්ස් ළමයට, කොමර්ස්, ආර්ට්, ටෙක් ළමයට උනත් මේක අහන්න ඉවර වෙනකන්. තේරුණාද? හරි. ඔයාට දැන් දවස් 30යි තියෙන්නේ. විශේෂයෙන්ම මේක ගානටම වැඩ කරගෙන මේ වෙද්දි අර අපි කියන්නේ කතාවට මෙයානම් කැම්පස් කියලා. ආ එහෙම මට්ටමේ හොඳට සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන් මුලින් ඉඳන් වැඩ කරන් ආව ළමයෙක්ට ගොඩක් ගැළපෙන දේකුත් නෙමෙයි. හේතුව මේකේ මම කියන්නේ නැත්තදම නැති වෙලා ඉන්න කෙනෙක්ට වැඩ කරන්න පටන් ගන්න කොහොමද සහ අරමුණක් දෙන්න තමයි මේ දේ කරන්නේ. මුලින්ම කියන්නම්කො හොඳටම වැඩ කරන ළමයෙක්ට හොඳටම වැඩ කරලා තියෙන කෙනෙක්ට දරුවෝ ඔයා කරන් යන විදියට වැඩේ කරන්න. හරි. එච්චරයි. කරන් යන විදියට වැඩේ කරන්න ඔයාට අනිවාර්යයෙන් හොඳ රිසල්ට් එකක් දාලා මේ ගේම ගොඩ දා ගන්න පුළුවන්. ඔයා හොඳද නරකද කියලා අඳුනගන්නේ ඔයා පාස් පේපර් කරන්න ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළව කලින් අවුරුදු වල කරලා ඒ වගේ ලකුණු 75ට වඩා ඔයාට එනවා නම් ඒ කියන්නේ ඔයා සබ්ජෙක්ට් එකේ සුපිරි. හරි. ඊට අමතරව ඔයා යන ක්ලාස් එකේ කරනවනේ මොඩල් පේපර්ස්. ආ ඒ කරන මොඩල් පේපර්ස් වල ලකුණුත් වැඩි වෙලා টপ ලිස්ට් එනවා නම් ස්ටේජ් නගින මට්ටමට එනවා නම් ඒත් ඔයා ඕකේ. හරි. අපි කතා කරමුකෝ අනිත් ළමයි ටික ගැන. මේ වෙද්දි ඇවරේජ් මට්ටමේ ඉන්න වෙන පුළුවන්, ඉන්න පුළුවන් ලෝම ලෙවල් එකේ ඉන්න වෙන්න පුළුවන්. දරුවෝ ඔයාට කියන් තියෙන මෙච්චරයි. ඔයාට කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා මේක තේරෙන්නේ නැතුව ඇති. ඒක තමයි ඇත්ත. හරිද? හැබැයි මතක තියාගන්න අම්මා තාත්තා එක හේතුවක් ඕන ඔයාට. ඒ කියන්නේ මේ දේ කරන්න එකම එක හේතුවක් ඕන. මොකක් හරි හේතුවක් හදාගන්න. ඔයාට ලොකු වෙන හේතු නැතුව ඇති. සමහරු පරාද වුණාට පස්සේ මේක කරන්න ගන්නවා ගැට් එක. තේරුණාද? එහෙම ඉන්නවා. හරි. ඒක උදාහරණයක් විදිහට කවුරුක් හැමෝම එයාව කොන් කරනවා. රයිට්? සමහරට කෙනෙක් එයයි. සරලම කිව්වොත් බූටක් කාලා වෙන්න කියන උලන් කොල්ලෙක් කෙල්ලෙක්. බූටක් කාලා ඒකට රිටර්න් එක දෙන්න මම වැඩ කරනවා කියලා. එහෙමයි ඕන තරම් ඉන්නවා. මට හම්බෙලා තියෙනවා ළමයි. ඕන තරම් ඒ වගේ ළමයි ඉන්නවා. හරි. සමහරු මට සල්ලි නෑ කියලා මිනිස්සු මාව පාත් කරලා මාව පෑගුවා. මං කරලා පෙන්නන්න ඕන. අන්න එහෙම කෙනෙක්. ඒ මුකුත්ම හේතු නෑ කියමුකෝ. සල්ලිත් තියෙනවා. බූට් කාලත් නෑ. හරි. ඔයාට කරන්න තියෙන සරල දේ අම්මා තාත්තව මතක් කරගන්න. සමහර අම්මා තාත්තලා ඉන්නවා ඒගොල්ලෝ පොඩි පොඩි දේවල් ඔයාලට කියනවා. උදාහරණයක් විදිහට මගේ අම්මයි තාත්තයි ගත්තොත් අම්මා පොඩි ස්පෙෂල් දෙයක් මට කියලා දෙනවා. ඒ කියන්නේ මම හම්බෙන්න ඉන්නකොට ලේබර් රූම් එකේදී යාට එයා දැකලා තියෙනවා ගොඩක් අම්මලා ඒ කියන්නේ කෑ ගහනවා අනේ මිසි මංගාවට එන්න ඔයාලා හොස්පිටල්ට ගිහිල්ලා තිනේ මිසි අනේ මාව බලන්න. හැබැයි අත්තම කතාව ලංකාවේ තියෙන සෞඛ්‍ය තත්ත්වෙත් එක්ක එහෙම කරන්න අමාරුයි නේ. වෝඩ් එකේම නර්ස්ලා දෙන්නයි තුන්දෙනා ඉන්නේ. දැන් අපි මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම දන්නවා හොස්පිටල් එකේ තියෙන ප්‍රොසීඩියර් එක එහෙම කරන්න අමාරුයි. ඉතින් එයා එතකොට දැකලා ඇත්තටම අනේ පවුනේ මේ 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 අම්මලාට මේ කට්ටියට සපෝට් එක සහ අපේ අම්මත් ඉතින් ලේබර් රූම් ඉද්දි එයාටත් අමාරුයි. ඉතින් ඒ වුණාට කියා ගන්න කට්ටිය අමාරු. දැන් Tamanට කියලා කෙනෙක් නැහැ නේ ඇත්තටම නේ. ඒ Tamanට කියලා කෙනෙක් නැතුනම වෙලාවකට නර්සස්ලාට නර්සස්ලාගේ වැරදි නෙමෙයි. ඉතින් පේෂන්ට්ලා ගොඩක් හසුරුවද්දී යාළු ස්ට්‍රෙස් ඇවිල්ලා කෑ ගහනවා. ඉතින් ඒ දේවල් එක්ක එයා දැකලා තියෙනවා මිනිස්සු පොඩ අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඕක ඒක එයා පස්සේ මට කිව්වේ. ඉතින් මට කියනවා පොඩි කලින් දැම්ම ඔයා මෙහෙම මෙහෙම දුකක් මිනිස්සු විඳිනවා මෙතනදී. මොකද ඒ දේ දැනුණා හොඳටම එහෙම කියලා මට කියනවා ඔයා කොහොම හරි සෞඛ්‍ය ශාස්ත්‍රයට යන්න කියලා. එයා කියලා නෑ මට ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. හරි. අර ඉතින් මම ඔගේ හිතාගෙන ඉතින් මම හිතුවා මම හොඳට ඒ එක්සෑම් උත් කරලා ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න කියලා. ඉතින් මම බයෝම කරන්න ගත්තා. ඒකත් ප්‍රධාන හේතුවක් සහ ඊට පස්සේ තාත්තා ගැන කිව්වොත් ඔයාලගේ තාත්තලා ගොඩක් කියමයි. තාත්තලා නිහඬයි. තාත්තලා මොකුත් කියන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ මාර එෆර්ට් එකක් දෙනවා. හරි. කියන්නේ මාරම නිහඬයි. වුණාට එෆර්ට් එක සැහෙන එෆර්ට් එකක් දෙනවා. ඒගොල්ලෝ පිටිපස්සෙන් ඉඳගෙන අවශ්‍ය හැමදේම පොත්පත් ක්ලාස් යන ෆී එකේ නේ හැමදේම දීලා පට්ට කට්ටක් ගන්න සමාජයට එකම ෂර්ට් එක ඇඳලා දෙනවා. අපේ තාත්තා එකම කලිසම ඇඳන් ඔෆිස් ගිහිල්ලා දිනවා. හරි. හොඳ රස්සාවක් හොඳ නිලයක් කරත් එකම ඇඳුම අරගෙන ඔෆිස් ගිහිල්ලා දිනවා. හැබැයි ඒකට හේතුව මට ක්ලාස් ෆීස් දෙන්න මට ඒ අවශ්‍ය නෝට්ස් පොත් ඒ අවශ්‍ය පොත් ඒ පේපර්ස් අරන් දෙන්න ඕන නිසා. හරි. පැහැදිලි. ඉතින් ඔයාලගෙත් එහෙම තමයි. ඉතින් අර ඒක මම අර අම්මා කිව්ව දේ මතක තියාගෙන ඉතින් මම ඒ ලෙවල් කරා බයෝම කරා කරා කොහොම හරි ඉතින් මම හાર્ඩ් වර්ක් කරා. ඉතින් මට අන්තිම මාසෙ වුණත් මම මගේ හිතේ තිබ්බ ඕක එක්සෑම් එකට යද්දි හිතේ තිබ්බ ඕක. දැන් මට අපි දන්නේ නැහැ ළමයි. අපි රස්සාවක් කරලා තැනකට එදී සමහරට අම්මා තාත්තා නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තා නැති වෙන්න පුළුවන්. හරි. හොඳට මතක තියාගන්න. හරි. ඒක ඇත්තදේ කවදා හරි අම්මා තාත්තා අපෙන් අයින් වෙනවා. සමහර අය මේ වෙද්දී අම්මා තාත්තා නැතුව ඇති. එහෙම ඉන්නවා. හරි. ගොඩක් අයගේ සමහරට ළමයි තාත්තේම ඒ කියන්නේ දැන් ළමයි තැනකට එද්දී අම්මා තාත්තා නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ A level එක. එයාලට සතුටු ගන්න. ඉතින් දන්නකෝ දැන් මම
මේ වෙද්දි මම මෙඩිසින් ගිහලා මම මෙඩිසින් කරනවා ඊට අමතරව දැන් අම්මා කිව්වේ මට එතනට යන්න කියලා මම මේ වෙද්දිම මම බයෝ තෝර ගත්තා අනික බයෝ ක්ලාසුත් කරන්න ගත්තා ඒ හැමදේම පටන් ගත්තා තමයි මේ එලෙවල් එකේ මම එලෙවල් කරා අන්තිම මාසෙ ගොඩ දාගත්තා එලෙවල් එක හොඳ රිසල්ට් එකක් ගත්තා මම මෙඩිසින් ගියා පැහැදිලිද මෙඩිසින් ගියරස් මට එෆර්ට් එකක් ආවා මට ශක්ති මට එෆර්ට් එකක් ආගෙන මම හිතුවා මට ආව අරමුණක් මම මේක කරනවා මම කරානේ මට තව සෙට් එකක් මේක කරන්න ඕන අපේ අම්මගේ මට යන්න කියලා මට වෙයි තව ටිකක් ඊට පස්සේ මම බයෝ ක්ලාස් කරලා මම තව පිරිසක් යවුවා. පැහැදිලිද? තව ගොඩක් පිරිසක් දැන් මේදි මම මේ වෙද්දි මෙඩිසින් යවලා දිනවා 10ට වඩා. ඒක මම නැතුව 10ට වඩා මෙඩිසින් යවලා දිනගෙන මේ ළමයි පොඩි ප්‍රමාණයට මේ ගෲප් ක්ලාස් වගේ පොඩි ක්ලාස් කරලා. මේ අවුරුද්දේ මට යවන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් 2023. මොකද අපේ බැජ් එක ලොකු විශාලයි. 1000කට වඩා ළමයි ඉන්නවා. හරි. පැහැදිලිද? කලින් අවුරුද්දේ එහෙම නැහැ. ළමයි 20ක් 30ක් කරලා තියෙන ළමයි 10ක් 15ක් මම මෙඩිසින් යවලා දිනවා දැන්. ඉතින් මම කියන්නේ මට මේ හැමදේම ආරම්භ වුණේ අර චූටි ඒ ලෙවල් එකේ. ඒ ලෙවල් ඉබ්බාගේ මම මෙඩිසින් ගිය නිසා මට ඒ ගැම්මා වයි ගට් එකව මම ඉතින් එතන ඉඳන් වැඩ කරා. ඉතින් ඔයාටත් කියන් දෙන ඔයාගේ ඇතුලේ කවුද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. හොඳට මතක තියන්න හරි. ඔයාගේ ඇතුලේ කවුද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය මම අන්තිම මාසේ වැඩ කරද්දී ළමයි සබ්ජෙක්ට් වල වෙලාවකට දැන් මේ කොමස් ටෙක් කරන ළමනුත් මේක අහන්නද? ඔයාලගේ සබ්ජෙක්ට් වල ස්ට්‍රීම් වල සබ්ජෙක්ට් ඇති. සමහර දවස්වල එකම සබ්ජෙක්ට් එකෙන් පේපර් 6 7 8 කරනවා. ඒ කරන්නේ අර අරමුණට යන්න. හරි. ඒක මාරයි. අපේ අරමුණටත් වඩා මේ අම්මා තාත්තාට මේ දේ කරලා දෙන්න ඕන කියන එක. ඇත්තටම අපිට ලෝකේ දෙයක් කරන්න තියෙනවා නම් ඒ මිනිස්සුන්ට තමයි කරන් තියෙන්නේ. ඉතින් අපේම කියලා අපේම ලේ අපේ ඇඟේ දුවන්නේ ඒ මිනිස්සුගේ ලේ. ඒ මිනිස්සුන්ගේ නැත්තම් අපි නැහැ නේද? හරි. ඒ නිසා කාලකණ්ණි වෙන්න එපා. පිස්සෙක් වෙන්න එපා. මෝඩෙක් වෙන්න එපා. කාලේ නාස්ති කරන්න එපා. කාලේ නාස්ති කරලා ෆෝන් එක අතට ගද්දී WhatsApp status බලනකොට කාලේ කනකොට YouTube එකේ short බලලා කාලකණ්ණි වෙද්දි මතක් කරගන්න අම්මා තාත්තා. අනේ මේ මිනිස්සුවත් කාලකණ්ණි කරනවද? මේ මිනිස්සුට දුකක් දෙනවද? මේ මිනිස්සු අඬයි. මේ මිනිස්සු පස්සේ මට කමන්නෑ පුතේ කියලා කියයි. හරිද? ඒ වුණාට මේ මිනිස්සුන්ගේ ජීවිත කාලෙම හිතේ ඔක තියෙනව නේද? මේ මිනිස්සු කිව්වනම් ඔයාට මෙඩිසින් යන්න කියලා කියනවනම් ඔයාට මැනේජ්මන්ට් ගිහලා ඔයා ලොකු තැනකට යන්න කියලා ලොකු මහත්තයෙක් වෙන්න කියලා කියනවනම් අනේ මගේ ඉංජිනේරු මහත්තයෙක් වෙන්න කියලා කියනවනම් ඔයා මේ යන්න පුළුවන් කලා ශාස්ත්‍රයේ ඉහළටම ගිහිල්ලා වැඩෙක් වෙන්න කියලා කියනවනම් පුතේ ඔයා එක්සෑම් එක හොඳටම කරලා ඔයාට යන්න පුළුවන් ශාස්ත්‍රය ඔයා IT පැත්තේ වැඩෙක් වෙන්න කියලා අම්මා තාත්තා කියනවනම් ඔයාගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකට අදාළව ඒ දේ කරන්න. ඒ දේ දෙන්න ඒගොල්ලෝ ඒ අම්මට තාත්තට දෙන්න වෙන කාටවත් ඔයාට දේවල් දෙන්න ඕනේ නැහැ. ඒ මිනිස්සුන්ට ඒ දේ දෙන්න. හරි. රයිට් පැහැදිලිද? දෙන්න පුළුවන් උපරිම දේ. ඔයා කොච්චර දේවල් දුන්නත් වැඩක් නැහැ. ඔයා ඒ සතුට දෙන්න පුළුවන් නම් ඒ තමයි වටින්නේ. හරි. ඊට පස්සේ අපේ ලයිෆ් එක වෙනස් වෙන්න ගන්නවා. රයිට්. මම ඒ ලෙවල් කරා මෙඩිසින් ගියා. මම හිතුවා ඉතින් හරි මෙඩිසින් ගියා නිකන් නෑ. ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. නැති දේවල් ගොඩක් දේවල් හම්බුණා. මහන්සිය ප්‍රතිඵල ඒකේ තියෙනවා. ඒකට හේතුව තියෙනවා මහන්සිය ගත්ත එෆර්ට් එක. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයකටම හේතුනේ අර ඒ ලෙවල් වල අන්තිම දවස් ටිකේ වැඩ කරපු හැටි. රයිට්. කෙලෙල ලයින් එකක් ඉන්නවනම් වෙන මොකුත් ඕනේ නැහැ. පාඩම් කරන්න හේතුව වලට වෙන මොකුත් ඕනේ නැහැ. රයිට්. මොකුත්ම ඕනේ නැහැ. අම්මා තාත්තා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මතක් කරගන්න මේ මිනිස්සු වාට කියන දේ. කවදා හරි ඔයාලගේ අම්මා හරි ඔයාලගේ තාත්තා හරි ඔයාලා මොනවා හරි කියලා ඇති. ගෝල් එකක් දීලා ඇති. ඒ දේ මතක් කරගන්න. ලියලා තියාගත්තත් කමක් නැහැ. ඒක ලියලා තියාගෙන දවස පටන් ගද්දි උදේ හැරෙද්දී ඒ දේ මතක් කරගෙන දවස වැඩ කරන්න. කාලකණ්ණි වෙන්න හිතෙන්නේ නැහැ. හරි මේ දේ කරමු මේක කරමු අපි ගොඩ යමු අපි ගොඩ ගියොත් අපේ අම්මා තාත්තා ගොඩ රයිට් ඒ කියන්නේ අපේ ජීවිතේම ගොඩ මේ මිනිස්සුන්ගේ සතුට දෙන්නවට පුළුවන් හරි අනිවාර්යයෙන්ම ලොකු ගේමක් ගහමු දවස් 30 ඇතුලේ බයෝ වලට අදාළව නම් මම ලොකු ගේමක් ගහනවා YouTube එකේ හරි ලොකු සපෝට් එකක් ගියපාර වගේම ළමයින්ට දෙනවා ඔයාගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකත් ඇති ඔයාලා සබ්ජෙක්ට් ස්ට්‍රීම් වලත් සෑහෙන ගේමක් ගහන ගුරුවරු ඇති ඒ ගුරුරුන්ගෙත් උදව් ගන්න ඔයාගේ ඇතේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා 150යි ගුරුවරට ගන්න පුළුවන් ඊට 150 ඔයා කරන්න ඕන ඉතින් ඒ ඒෆර්ට් එක ගන්න පාස් පේපර් කරන්න පේපර් කරන්න හරි පුළුවන් තරම් යෙදීම් කරන්න මේ ගේම ගොඩ දාන්න ඔයා අනිවාර්යෙන් දිනනවා ඔයාට මේ දෙක කරන්න පුළුවන් රයිට් පැහැදිලිද ඔයා මේකට හයියක් ගන්න හරි එක දෙයයි ඉල්ලන්නේ රයිට් කාලේ නාස්ති කරන්න එපා විනාඩියක් හරි අපතේ යනකොට මතක තියාගන්න ඔයාට කරන්න ඕන දේවල් තියෙනවා ඒ දෙයට එෆර්ට් එක අරගෙන ඒ වැඩේ ලස්සන කරමු ඔයාට මේ දෙය කරන්න පුළුවන් රයිට් ඕකේ